ආයුබෝවන්. ඉතින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉඳලා තමයි මේ විදිහට කතා බහ කරන්නේ. ඉතින් හෙට ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ මෙම ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ නැත්තම් 2023-25 සර්කල් එකේ පළවෙනි තරගයේ විදිහට තමයි ශ්‍රී ලංකාව හෙට ක්‍රීඩා කරන්න නියමිතව තිබෙන්නේ. ඉතින් ඒ සඳහා සියල්ල සූදානම් වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද දවසේදී වගේම ඊයේ දවසේදීත් සිය අවසන් පෙරපූණිම් වලට සහභාගී වුණා මෙම ක්‍රීඩාංගණයේදී.
විශේෂම ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරපුණුම් වල නිරත වන අතරවාරයේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න යෝග්‍යතා පරීක්ෂණයකට ලක් වුණා. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පෙරපුණුම් වලට සහභාගී වෙන අතරවාරයේ වර්ෂාවෙන් යම් බාධා කිරීමක් සිදු වුණා විශේෂයෙන්ම විනාඩි 20ක වගේ කාලයක්. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න වගේම අද දවසේදී පාකිස්තාන් නායක බාබා අසාමුත් මාධ්‍ය හමු දෙකකට සහභාගී වුණා. ඒ වගේම තමයි කුසලානේ එළි දැක්වීමත් නායකින් දෙදෙනාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා අද දවසේදී. පාකිස්තාන කණ්ඩායමත් ඊයේ දවසේදී වගේම අද සවස් කාලයේදීත් සිය අවසන් පෙරපුණුම් වලට සහභාගී වුණා මෙම ක්‍රීඩාංගණයේදී. ඉතින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දියාවට පොඩ්ඩක් ආපසු එරලා බැලුවම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් තරඟ 57ක් පවත්වා තිබෙනවා. හෙට පැවැත්වෙන්නේ 58 වන තරඟය තමයි හෙට ආරම්භ වෙන්න නියමිතව තිබෙන්නේ. ඉතින් මින් තරඟ 17ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී පාකිස්තානයේ තරඟ 21ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉතින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැත්වෙන්නේ 8 ටෙස්ට් ක්‍රිකට් තරඟයේ මේ දක්වා ටෙස්ට් තරඟ 7ක් පවත්වා තිබෙනවා. ඉන් තරඟ 4ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී පාකිස්තානය ජයග්‍රහණය කරලා තිබෙන තරඟ 3ක් පමණයි. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාවට තරමක් වාසිදායක ගාලු පිටියේදී තමයි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හෙට උදෑසන 10ට ශ්‍රී ලංකා වේලාවෙන්
ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. ඉතින් කණ්ඩායම පිළිබඳව යමක් කියන්න ඕනේ. ඉතින් අද පැවති මාධ්‍ය හමුවේදී දිමුත් යම් යම් ඉඟි කීපයක් ප්‍රකාශ කළා. දිමුත් අනුව එට දවසේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට නියමිතව තිබෙන්නේ වේගපන්දු යවන්නන් විදියට කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු. ඉතින් ඔවුන් දෙදෙනා තමයි හෙට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ. ඒ වගේම දඟපන්දු යවන්නන් විදියට ප්‍රභාත් ජයසූරිය, ඒ වගේම තමයි රමේෂ් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා හෙට දවසේදී. ශ්‍රී ලංකා පිතිකරන ලයිස්තුව දියාවට බැලුවම දිමුත් කරුණාරත්නගේ ආරම්භක පිතිකරන සගයා බවට පත්වන්නේ නිෂාන් මදුෂ්ක, අංක තුන පිතිකරුවා බවට පත්වන්නේ කුසල් මෙන්ඩිස්, ඉතිං අංක හතර අත්දැකීම් බවුල ඇන්ජලෝ මැතිවුස් බොහෝ දුරට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතිං අංක පහ දිනේෂ් චන්දිමාල්, අංක හය ධනංජය ඩිසිල්වා, අංක හත වගේම ඒ වගේම කඩු රකින ක්‍රීඩකයා බවට පත්වන්නේ සදීර සමරවික්‍රම. ඉතින් ඒ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් හතක්, ඒ වගේම පන්දුවන්නන් හතරක් එක්ක තමයි හෙට දවසේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් හෙට දවසේ සිට නැත්තම් හෙට උදෑසන සිටම අපි ස්පෝර්ට්ස් පැවිලියන් නරා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සියලු තොරතුරු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉඳලා ගේන්න සූදානමින් ඉන්නවා. ඉතින් අපේ අනුග්‍රහක බවතුන්ත් අපි මතක් කරන්න ඕනේ. ඔවුන් තමයි අපට විශේෂ සවියක් නැත්තම් ශක්තියක් ලබා දෙන්නේ මෙම තොරතුරු ඔබට ගෙන ඒමට. ඉතින් තම්බපන්නි ලයන්ස් ඔබ හොඳාකාරවම දන්නවා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රියාත්මක වෙන ක්‍රීඩා සමාජයක්. ඉතින් ඔවුන් ගැනත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ග්‍රීන් ඉලෙක්ට්‍රික්ස් ආයතනය අපිත් එක්ක නිරතුරුවම රැඳී සිටිනවා මේ තරඟ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට. ඉතින් ඒ වගේම තමයි ක්ලාසික් වෙන්චර් ටුවරිසම් ආයතනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රියාත්මක වන ආයතනයක්. ඉතින් එම ආයතනය ගැනත් මතක් කරන ගමන්ම මේ විදිහට සමුගෙන යනවා මම ධනුෂ්ක අරවින්ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉඳලා.